What's up guys? ඉතින් හැමෝටම සුබදාසක් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද ඔයාලට මම පෙන්නන්නේ අපේ ගමේ පොඩි එළවලු කඩයක්. ඉතින් මේකේ එළවලු වගේම පළතුරුත් තියෙනවා. ඉතින් ද සමර් එක පටන් ගන්නවත් එක්කම රුමේනියාවේ හැදෙන එළවලු පළතුරු මේ පොඩි කඩේ යුකුණන්න තිනවා. ඉතින් ලංකාව වගේම තමයි පොඩි කඩවල මේ වගේ පාරයින් තියාගෙන මේ රුමේනියා කට්ටිය මේ විකුණනවා. ඉතින් තියෙනවා කොම්බඩු තියෙනවා තව චෙරි වර්ග තියෙනවා. ඉතින් අපි මම ඔයාලට පෙන්නන්නම් මොනවද මේ කඩේ තියෙන්නේ කියලා. සලුත් සලුත් කියන්නේ ජී ජී සලුත් ඉතින් මේ රුමේනියන් ජාතිකයෙක්. ඉතින් මෙයා තමයි විකුණන්නේ. I am from Sri Lanka. Sri Lanka. Yes. Yes. This is Sri Lanka, India and Sri Lanka. Yeah. Okay. Okay, මම දැන් ඔයාලට පෙන්නන්නම් මේ මොනවද මේ කඩේ ඇතුලේ තියෙන්නේ කියලා. චෙරි තියෙනවා. ඉතින් ටිකක් කාලා බලමු. ඉතින් මේ රොදිර ඕකේ. මේ රුමේනියා හැදෙන චෙරි. ඉතින් මේ ප්‍රෙස් ඒවා. විවියන්. යා. ඇතරම් කිසිම මේ බෙහෙත් එහෙම ගහලා නැහැ මේ රුමේනියා හැදෙන චෙරි. ඉතින් මෙයාගේ රුමිනේ හැම තැනකම හැම ගමකම ගේ තිනවා මෙයාගේ විකුණන්න දාලා. ගයිස් ඔයාලට පේනවා මේ කුඹුඩු ගෙඩි කොච්චර ලොකුද කියලා. සාමාන්‍යයෙන් මේ එක කුඹුඩු ගෙඩියක් තියෙනවා කිලෝ 3-4ක් බරයි මේ කුඹුඩු ගෙඩිය. කිලෝ එකක් ප්‍රයිස් එක දාලා දිනවා රුමේනියන්ලේ 4යි ප්‍රයිස් එක දාන්න. ඉතින් එක්කෙනෙක්ට මේ එකක් කාලා ඉවර කරන්න බැරි තරම් මේ කුඹුඩු ලොකුවට හැදෙනවා. ඉතින් එක එක වර මීටර ලොකු කුඹුඩු තැන් තියෙනවා. ඉතින් මං ඉන්න ගමේ මේ එක තැනක් විතරයි. තව තැන් තියෙනවා මෙයාගේ එළවලු පළතුරු කඩ. ඉතින් ඒවත් මම ඔයාලට මගේ YouTube channel එක කරා පෙන්නනවා. ඉතින් ඔයා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා සබ්ස්ක්‍රයිබ් දෙන්න. ඒ වගේම like කරන්න, ඒ වගේම share කරන්න, ඒ වගේම මගේ videos හොඳයි නම් comment කරන්න. එහෙනම් තාත් මෙයාගේ vlog එකෙන් හම්බෙමු. ඉතින් අද මම මේ vlog එකට ආවේ මේ කඩේට යන ගමන්. ඉතින් මෙතන ලක කඩේට ආපු ගමන් තමයි මම මේ එළවලු කඩේ මේ ලොකු පළතුරු කඩේ දැකලා මම ඔයාලට පෙන්වන්න ඕනේ කියලා හිතුවා. රුමිනේ තියෙන පළතුරු එළවලු වර්ග. ඉතින් මේක පොඩි කඩයක් ලංකාවේ වගේම පාරයිනේ තියෙන. එහෙනම් ඉතින් තවත් මෙයාගේ වීඩියෝ එකක් හම්බෙමු. එහෙනම් හැමෝටම ජය වේවා.